வைரஸ் பாசிட்டிவ் வெச்ச பேஷண்ட்ஸ் எக்ஸாம்பிள் அப்படி அத்தனும் ஜான சீக்வன்சிங்கான ஜான அனலைசர்ல வேலுவா ஏற்கனவே அப்படி தனங்கானு அப்படி அத்தனும் பல சேரம நியோஜனம் சாம்பல் அரகணக்காரா ஜான அனலைஸ் கரெக்டா அப்படி லபுனே அத்தனும் சீலும எக்கம வேரியன்ட் கப்பாவது தமா ஏக்க டிஐட் விசேஷ கீப்பர்னா ஏ டிஐட் எக்கம அத்தனும் லோகே பூராம தனட்ட கட்டிலான வேரியன்ட் கரெக்டா தியேன் the question is actually so what is the variant like so now we have tested samples for gene sequencing that is we took actually from all the provinces samples and up to 54 samples we did gene sequencing and all the samples actually we identified as the D8 genotype so that is the I think genotype which is actually circulating around the globe also ડોક્ટર ડેંગોયા ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමත් එක්ක ගොඩනැගුණු සම්ප්‍රදායන් එක්ක තමයි මේ මිත්‍යා විදියට බොහෝ වෙලාවට මතුවලා තියෙන්නේ. ඒව අවම කරන්න මොකක් හරිම පුළුල් වැඩපිළිවෙලක් පාසල් මට්ටමින් කරලා නැද්ද? කරන්න බලාපොරොත්තුවක් නැද්ද? ප්‍රාදේශීය මට්ටමේ ඔවුන්ට අධ්‍යයනය කරලා ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම වැඩි කර නිගන් දෙන්න සිද්ධ වෙනවා. ඩොක්ටර් දැන් මේක අපතේ එන්නත දුන්නට පස්සේ ඒක කොච්චර කාලයක් වෙච්චද අපි ඇගේ තියෙනවද සහ නැවත ආයේ කවද වගේද එහෙම දෙන්න ඕනේ කියලා. ඒක දැන් පැහැදිලිව දෙන පණිවිඩය තමයි අපතේ එන්නත් මාත්‍රාව දෙන්නේ මාස 6ක් මාස 9ක් අතර ආයේ. එතකොට දැන් අපි හිතමු දැන් මේ එතකොට මේ දරුවා මාස 9ට දවසක් හරි අඳුනවා අපි අපතේ එන්නත් මාත්‍රාව දෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ දරුවා මාස 9 සම්පූර්ණ වුණාම එයාට දිය යුතු මාත්‍රාව අනිවාර්යයෙන්ම දිය යුතුයි. හැබැයි අපි මේ අමතර මාත්‍රාවයි මේ දිය යුතු මාත්‍රාවයි අතර සති 8ක පර්තනයක් පවතිනවා. සර්වෝ මේ ප්‍රශ්නෙ නේද? වරිසා වගේ දාසක වගේ කරන දරුවෙක්ට අයිම එමෙම්මා වයනක් සීන් එක දැන් මේ අවුට්බ්‍රේක් එකක් කරන නිසා වයසම මාසෙ වගේ යවන්නේ ඔක්කොමද කියන්නේ ලිඛිත සාක්ෂි තියනවා නම් මේ මාත්‍රා සරම්පාඩංගු ඉන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන තියෙනවා කියලා ලිඛිත කාර්යයක් තුළ ඒක ඉන්නත් කරන්නේ පරිපූර්ණයි කියලා හිතනවා. Thank you.